සඳහන් කරන්න කැමතියි. අපි පවුගේ සතියේ ගියා ලාබ්ගේ සායතනෙට. ඒ ගියේ අසාමාන්තික මිල වැඩිවීමක් ගැන කතා කරන්න. එතකොට අපි එතනට ගියාම අපිට උනේ අපේ අත පාරිභෝගික ජනතාව වශයෙන් අපේ ඇතුළටවත් වද්ද ගන්න නැතුව මේ එලවන්න උත්සාහ කරපු එක. මම අපි ලාබ්ගේ සායතනෙ ගිහිල්ලා ඉල්ලුවේ අපි 4800කට තියෙන තවත් ගෑස් එකක් 5800කට තියෙන තව ගෑස් එකක් 5800ට දෙන එක අපිට වැඩි කියන්න. ස්වෙන් රැකියාව වල ජීවත් වෙන මිනිසුන්ට ඔය 5800ක් දින ගෙවලා ගන්න බෑ. ඒක දැනුවත් කරන්නයි අපි කි. ලැජ්ජයි වැග පිටිය ඔය ගිය වෙලාවේ මොනාද කරේ? පොලිසියෙන් ගෙනල්ලා අපු මර්ධනය කරන්න උත්සාහ කරා. ඒකද පාරිභෝගිකයන් සලකන්නේ? හා ඒම සලකන්නේ. එතකොට අපි ගෑස් ටැංකිය අරගෙන ගියාම තමයි යාට මතක් උනේ රුපියල් 500කින් මිල අඩු කරන්න. එතකොට අර ගෑස් එක 2800යි මිල 500ක් අඩු කළත් 5300යි. අඟහරු ලෝකෙින්ද ගේන්නේ මේ ලාබ් ගෑස් ටික? හා ඇයි මේ අඟහරු ලෝකෙින් ගෙනල්ලා මේ ජනතාවට විකුණන්න හදන්නේ? හා ලැජ්ජ නැද්ද මහත්තයෝ? මේ වගේ අසාමාන්තික හොරා කෑමට මංකොල්ල කෑමට ගන්න මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුයි. ඉතින් කොහොමද මේ මහමත් දවල් මංකොල්ල කන්නේ? මංකොල්ල කන්න එපා. ජනතාවට සේවයක් කරන්න මේවා කරන්න. මිල අඩු කරන්න කියලා අපි මිල මණ්ඩලයේ විතරයි එදා ආවේ. අපි හැමෝම ආවේ නැහැ. මිල මණ්ඩලයේ පමණයි ආවේ. මිල මණ්ඩලයේ ඇවිල්ලා ඒ වෙලාවේ පොලිසියෙන් ගෙනල්ලා අපිව මර්ධනය කරන්න ඇති. ඉතින් අපි කාන්තාව හැමෝම බැස්සන අද ඔබතුමාලා මොනවද කරන්නේ? අපිවත් ඇතුළට දානවද? ආ මේකද ඔයගොල්ලෝ මේ හොරකම වහන්න කරන උපක්‍රමය? මේක මේ උපක්‍රම සාර්ථක නැහැ. අපි මම අවධාරණයෙන් කියනවා ගෑස් මිල අඩු නොකළොත් අපි නැවතත් ඔතන එනවා. අපි ඔතන නැවතත් එනවා. ගෑස් මිල අර ගානට 2800 2280ට බස්සනකම් 4280ට බස්සනකම් අපි එනවා. හා මේම අපුව මර්ධනය කරන්න බෑ. මේම අපුව මර්ධනය කරන්නලා අසාමාන්තිකව අපුව බය කරන්න හදලා කරන්නේ. හා ලැජ්ජ නැද්ද? ලැජ්ජාවක් කියන්නේ වානා අඩු කරන්න තමයි ඕන. හරිද? දෙකෙන් දෙකෙන් එකක් විසඳන්න. ඒ වගේම අපි තවත් ගිරිපිටි ආයතන වලටත් කියන්න කැමතියි. අපි එනවා ළඟදිම උඹලා ගාවට. ළමයිට කිරි උගුරක් දෙන්න බෑ. උඹලා අසාමාන්තික ලෙස බලන් වැඩි කරලා තියෙනවා. ඒ නිසා දෙමව්පියන් වශයෙන් දරුවෝ අඬනකොට ඉවසන්න බැරි දුක්ගින්න අරගෙන අපි එනවා. හැබැයි වැග පිටිය ගාවට ගියා වගේ නෙමෙයි. උඹලා ගාවට යන්නේ. අපි එන්නේ උඹලා ඉර ගෙවල් හතකට ගියත් උඹලා ගාවට අපි එන්නේ. මේ මිල අඩු කරනකම් උඹලා ගාවට අපි එන්නේ. මේ මහදවල් කන මංකොල්ල නවත්තන්න. මේ මහදවල් වන මංකොල්ල නවත්තකම් අද ළමයිට මන්ද පෝසනේ. උඹලා මෙච්චර හම්බ කරලා උඹලා කොහෙද යන්නේ? ආ සතර මහා අපාය උඹලට හැරෙයි. ඒ නිසා මේක නවත්තපන්. අපි එනවා ළඟදිම එනවා. ඔය කිරිපිටි ආයතන ඉස්සරහට එනවා කරලා බිල බස්සනකම් නැගිටින්නේ නැහැ. ඒක ඒ කතාව දැනුවත් කරමින් මගේ කතාව මම අවසන් කරනවා.